මෙම අලංකාරමත් රාත්‍රියේ ජීවමාන යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නා සෙනෙහවන්ත දේව දරුවනි, ඉතින් ඔබ මේ රාත්‍රී යාඥාව සමග දිනපතා සම්බන්ධ වෙමින් මේ යාඥාවේ තිබෙන බලය ස්වාමින් වහන්සේ තුල ඔබ අත්දකිමින් සිටිනවා. ඉතින් ඒ වගේම අපි උදෑසන යාඥාව ආරම්භ කර තිබෙනවා. මේ වීඩියෝ එකට යටින් ලින්ක් එක සඳහන් කර තිබෙනවා. ඒ ලින්ක් එක හරහා ඔබට ගොස් උදෑසන යාඥාව ඔබට අසන්නට පුළුවන්. ඒ වගේම උදෑසන ස්වාමීන් වහන්සේගේ ඵලය, උන්වහන්සේගේ වචනේ ආලේපය තුල දවස ආරම්භ කරමින් ඔබ ශක්තිමත් ගමනක් තුලට ඇතුල් වෙන්න මේ වීඩියෝ එකට යටින් ඒ ලින්ක් එක සඳහන් කර තිබෙනවා. ඔබ ඒ ඔස්සේ ගිහිල්ලා ඒ ආශිර්වාදයත් ලබා ගන්න. හොඳයි, මෙම රාත්‍රියේ ඔබ නිස්ථානයේ තුල මා සමග එක්සිට වෙලා අපේ දෙවියන් වහන්සේට අපි මොහොත ස්තුතිවන්ත වෙමු. සුද වූ දයාබර දෙවි පියාණනි, අපි ස්වාමිනී මෙම රාත්‍රිය ඔබේ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ ආලෝකයයි, ඔබ වහන්සේ අපගේ ජීවනයයි, ඔබ වහන්සේ අපගේ ප්‍රේමයයි. ස්වාමිනී මේ යාත්‍නාවට සහභාගී වෙන සෑම කෙනෙක් මත අද දවසේ ඔබ වහන්සේ පුදුම දේවල් නිදහස් කරා. අපි ඔබගේ නාමයට ගෞරව කරනවා. සදාකාලික පියාණනි, ඔබ වහන්සේට ගෞරව වේවා. ඔබගේ පුත්‍ර වූ අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේ මේ ලෝකයට එවලා ස්වාමිනී උන්වහන්සේගේ ජීවිතේ පූජාවක් කරලා අපව මුදවාගත් ඔබ වහන්සේ ස්වාමිනී ඔබේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමිනී අපිත් එක්ක සහභාගී වෙන සෑම කෙනෙක් මත ඔබ වහන්සේ කරන්නා වූ පුදුමද හාස්කම්ද ලකුණුද නිසා ඔබේ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ මලවුන්ගෙන් නැකිටලා අදට ජීවත් වන දෙවියන් වහන්සේ ස්වාමිනී, අදට ජීවමානව වැඩවසන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී, මේ නිසා පුදුමද හාස්කම්ද ලකුණුද සෙනග අතරේ ඔබ වහන්සේ නිදහස් කරමින් සිටිනවා. ඔබේ නාමයට ගෞරව වේවා. මේ සෙනග මත කළා වූ සියලු ක්‍රියාවල් නිසායි ස්තුතියි. සුවේ නිසායි ස්තුතියි ස්වාමිනී. ආර්ථික සඵලත්වය නිසායි ස්තුතියි. මානසික සුවේ නිසායි ස්තුතියි. ධනවත්කම නිසායි ස්තුතියි ස්වාමිනී. අපි හැම කෙනෙක් අද දවසේ ඔබේ නාමයට ගෞරව කරනවා, ප්‍රශංසා කරනවා ස්වාමිනී. සදාකාලික ප්‍රේමය ඔබයි, නොවෙනස් වන්නා වූ දෙවියන් වහන්සේ. අපගේ ආලෝකය ඔබයි ස්වාමිනී, අපගේ ප්‍රේමය ඔබයි ස්වාමිනී. හැම කෙනෙකුට ඔබ වහන්සේක හා සමානයේ ප්‍රේම කරන්නා වූ දෙවියන් වහන්සේ. සියලු ලෝක වාසීන්ට ඔබ වහන්සේ, ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මේ ලෝකෙට දෙන තරම් ඔබ වහන්සේ ප්‍රේම කළා. ඔබේ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ ශුද්ධයි, ඔබ වහන්සේ ධර්මිෂ්ඨයි, ඔබ වහන්සේ වැනි කෙනෙක් නෑ. ඔබ වහන්සේ අපගේ ආලෝකයයි ස්වාමිනී. සියලු මහිමේ ගෞරවය ඔබ වහන්සේටයි. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් උතුම් දෙවි පියාණනි, හොඳයි අද දවසේත් අපි ස්වාමීන් වහන්සේගේ වචනය වෙතට අපේ අවධානය යොමු කරමු. අද දවසේ අපි බලන්නට යනවා ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය සහ 11 වෙනි වගන්තිය. ස්ථානයේ මෙසේ සඳහන් කර තිබෙනවා, නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ලං නොවන්නේය, මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සුවකයේ දූතයන්ට නුඹ ගැන අණ දෙනසේක. ආමෙන්, ආමෙන්. ඉතින් ප්‍රේමණීය දේව දරුවනි, උන්වහන්සේගේ වචනේ ඔබට යම් උරුමයක්, ඔබට යම් බලයක්, ඔබට යම් අනුග්‍රහයක් ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ තබා තිබෙනවා. අපි දකිනවා ස්ථානයේ සඳහන් කරනවා, නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය. ඒක නිසා මේ රාත්‍රිය අපි යාඥා කරමු, ඔබ ඉන්න ස්ථානය තුල එක්සිට් වෙන්න. ඔබ කියන්න, මට කිසි නපුරක් එන්නට යන්නේ නැහැ. නුඹේ පැත්තක දහසක්ද, දකුණු පැත්තේ දස දහසක් වැටෙනවා කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා. එම නිසා මේ යාඥාවට එක්සිට් වෙලා අපි මේ වචනේ සමග මේ රාත්‍රියේ යාඥා කරන්නට යනවා. නුඹේ කූඩාරමට කිසි වසංගතයක් ලං නොවන්නේය. ඒක නිසා අපි මේ වචනයට එකඟව යාඥා කරමු. ඔබ යම් එළිදරව්වක් අත්පත් කරගන්න, එළිදරව්ව වැඩි කරගන්න මගේ ප්‍රේමණීය සෙනෙහවන්ත දේව දරුවනි, ඔබේ හදවතට මේක ඇතුල් කරගන්න. නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය. ඒ කියන්නේ ඔබට, ඔබ කියන්න දැන් වචන වලින් මේ යාඥාවට සමන් දීගෙන ඉන්න අවස්ථාවේ, මට කිසි නපුරක් එන්නේ නැහැ, මගේ පවුලට කිසි නපුරක් එන්නේ නැහැ, මගේ නිවසට වසංගතයක් එන්නේ නැහැ කියලා
අපි එකතු වෙලා යාඥා කරමු. මහත් පරිවර්තනයක් සිදු වෙන්නට යනවා මින් ඉදිරියට. ස්වාමීන් වහන්සේගේ වචනේ තුල අපි යාඥා කරන්නට යනවා. දැන් දෙවියන් වහන්සේගේ ආලේපය ඔබ විස්පර්ශ කරමින් සිටිනවා. නොබට කිසි නපුරක් නොබැඹිනේ. නොබේ කුඩාරමට කිසි වසංගතයක් ලන්නවන්නේ. අපි යාඥා කරමු මෙම රාත්‍රියේ කිසි වසංගතයක් එන්නට යන්නේ. කිසි නපුරක් එන්නට යන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ ශක්තිමත් කරන්නට යනවා. උන්වහන්සේගේ ආලේපය තුල ඔබ රැගෙන යන එමනිසා ඔබ සිතින් අදහලා මෙම වචනය මුඛයෙන් ප්‍රකාශ කරන්න ඔබ ඉන්න ස්ථානයේ තුල හාලෙලූයා නිදහස්කම ප්‍රීතිය ක්‍රියාත්මක වෙන්නට යනවා. රීකාන්තල ලබා සන්තුරේබා රියන්දල ලබා කසකල බලදියා කසන්තුරියලා ලේදු රබණියා කලවලවල වමමම කසකල බලදියා කසන්දී ස්වාමීන් වහන්සේට ගෞරව වේවා. ඔබ මේ ලිතරවුවට ඇතුල් වෙන්න. දැන් ඔබ ඉන්න ස්ථානයේ තුල සෙනෙහවන්ත දේව දරුවනි ඔබ ප්‍රකාශ කරන්න රෝම 10ට 10ට 90 අපි ප්‍රකාශ කරමු. සිටින් අදහලා මොකෙන් ප්‍රකාශ කරන විට ඒක සිදු වෙන්නට යනවා. ඔබ ඉන්න ස්ථානයේ තුල ඔබ කියන්න මට කිසි නපුරක් පැමිණෙන්නට යන්නේ නැහැ. මගේ පවුලට කිසි නපුරක් පැමිණෙන්නේ නැහැ. මගේ නිවසට කිසි රෝගයක් වසංගතයක් පැමිණෙන්නට යන්නේ නැහැ කියලා ඔබ ප්‍රකාශ කරමින් මා සමග මේ යාඥාවට එක්සිට වෙන්න. ඕ හාලෙලූයා. ස්වාමිනී ඔබගේ වචනේ සඳහන් කර තිබෙනවා. ඕ ස්වාමිනී ඔබ හන්සේ අපව ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබේ නාමයට ගෞරව වේවා. ඔබ යාඥා කරන්න ඔබ ඉන්න ස්ථානයේ තුල යාඥා කරන්න ස්වාමිනී ඔබගේ වචනේ සඳහන් කරා. හාලෙලූයා. නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේ. ස්වාමිනී අපි යාඥා කරනවා. ඔබ හන්සේ කියව අපිව ආරක්ෂා කරනවා. ඔබ හන්සේගේ දූතයන් අපව ආරක්ෂා කරන්නට යනවා. ඔබ හන්සේ පිණිස ස්වාමිනී ඔවුන්ව ඔබ හන්සේ අප කෙරෙහි නිදහස් කර තිබෙනවා. පියනනි යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මෙම රාත්‍රියේ මේ යාඥා වහන සෑම කෙනෙක් ඉන්න ස්ථානයේ මත ඔවුන් ආරක්ෂා කළ මැනව ඔවුන්ගේ පවුල ආරක්ෂා කළ මැනව ස්වාමිනී ඔවුන්ගේ නිවස භූමිය ආරක්ෂා කළ මැනව රැකගත මැනව ස්වාමිනී ඔබගේ වචනයට එකඟ වෙලා අපි යාඥා කරනවා මේ රාත්‍රියේ. ස්වාමිනී ඔබගේ බලය දැන් ප්‍රකාශ වෙනවා. සියලු බාධාවල් කඩා වැටෙනවා. ආලෝකයේ ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂාව ආරක්ෂාව නිදහස් වෙනවා. රැකවරණ නිදහස් වෙනවා. ස්වාමිනී ඔබේ නාමයට ගෞරව වේවා. දැන් ස්වාමිනී මෙම වචනයට සමන් දුන සෑම කෙනෙක් මත ඔබගේ අනුග්‍රහය ක්‍රියාත්මක වේවා. ඔබ හන්සේ කියවා නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේ කියලා. ස්වාමිනී මනිසා මෙම රාත්‍රියේ මේ යාඥාවල සවුඳුන සෑම කෙනෙක්ට ස්වාමිනි කිසි නපුරක් ලං වෙන්නට යන්නේ නැහැ. ඔවුන්ට ජයග්‍රහණේ ලං වෙන්නට යනවා. ජයග්‍රහණේ ලං වෙන්නට යනවා. සිළු වසංගතුලින් සිළු රෝගවලින් ඔවුන් ආරක්ෂා වෙන්නට යන ඔබ හන්සේගේ වචනය තුල දැන් ඔබ හන්සේගේ ජීවමාන දෑතට මේ යාඥාවට සවුඳුන සිළු දෙනා ඔබගේ අනර්ග දෑතට බාර කරනවා. ස්වාමිනි ඔවුන්ට ආශිර්වාද කළ මැනව ඔබගේ කරුණාව සානුග්‍රහ වුන් මත ක්‍රියාත්මක වේවා. රැකවරණේ ක්‍රියාත්මක වේවා. ඔබේ ඵලයේ ක්‍රියාත්මක වේවා. ස්වාමිනී ඔවුන් පිපාසයෙන් මේ යාඥාවට දිනපතා සවන් දීගෙන සිටිනවා. ස්වාමිනී ඔබ වහන්සේ කීවා ඔබ හන්සේට යාඥා කරන්න යාඥා කරන සෑම කෙනෙක්ට ඔබ හන්සේ පිළිතුරු නිදහස් කරන්නට යනවා. යාඥාව තුලින් සියලු අන්ධකාරයේ බියගස් කඩා වැටෙන්නට යනවා. යාඥාව තුලින් දොරවල් විවෘත වෙන්නට යනවා. යාඥාව තුලින් ස්වාමිනී සියලු පොරබැදීම් වලින් ඔබ හන්සේ අපව නිදහස් කරන්නට යනවා. අපි දකින ශුද්ධ ලියවිල්ල තුල ස්වාමිනී ඔහෝ මනුෂ්‍යයන් යාඥා කරා. එලියා ඔබ හස්සෙට යාඥා කරා. ස්වාමිනී ඔහුට ඔබ හස්සෙ තුලින් පිළිතුරු පැමිණියා. ස්වාමිනී හන්නා ඔබ හස් ඉදිරියේ යාඥා කරා. ස්වාමිනී සෑම මෙහෙකරුවෙක් ඔබ හස් ඉදිරියේ යාඥා කරා. මහත් පරිවර්තන පැමිණා. ස්වාමිනී අපි යාඥා කරන සෑම කෙනෙක් ස්වාමිනී මා සමග එක්සිට වෙන ස්වාමිනී මේ සිළු දෙනා මත ඔබගේ බලය ප්‍රකාශ වේ. ඔබ හස්සේගේ බලය නිසා ස්තුති අපි ඔබ හස්සේගේ නාමයට ගෞරව කරනවා. ඔබ හන්සේ මහත් දේවල් සොමේ අපේ ජීවිත මත අපි හැම දවසක අත්දකින්න නිසා ඔබේ නාමයට ගෞරව කරනවා. මේ ආත්මාව සුසියලු දෙනා ඔබ හන්සේගේ අනර්ග වූ ශුද්ධ වූ ජීවමාන දෑතට අපි බාර කරනවා. ඔබගේ ප්‍රේමයද ඔබගේ අනුග්‍රහයද සෑම ජීවිතයක් මත නිදහස් කළ මැනව ඔබගේ ප්‍රේමණීය නාම ඉදිරියේ ස්වාමිනී අප තුල කිසිත් නැහැ. ඔබ වහන්සේගේ අනුග්‍රහය පමණයි මේ සෙනග මත ඔබගේ අනුග්‍රහය නිදහස් කළ තිබෙන නිසා ස්තුතියි. ස්වාමිනී ඔවුන් බලගන්වන නිසා ස්තුතියි. ස්වාමිනී ඉදිරි කාලයේ මත ඔවුන් ඉන්න පළාත මත ස්වාමිනී ඔවුන් ඉන්න ගම්මානයේ මත ස්වාමිනී පුදුම ආලෝකයක් නිදහස් වෙන්නට යන නිසා අපි ඔබගේ නාමයට ගෞරව කරනවා.
කරනවා. ස්වාමිනි ඔවුන් කවදාවත් දැකලා නැති, ස්වාමිනි අසලා නැති මහ දේවල් ඔවුන්ගේ ජීවිත ඉදිරියට පැමිණෙන්නට යන නිසා ස්තුතියි. ස්වාමිනි ඔවුන්ගේ පවුල් මතට පැමිණෙන්නට යන නිසා අපි ඔබගේ නාමයට ගෞරව කරනවා. මේ රාත්‍රියේ සියලු මහිමේ ගෞරවය ඔබටයි. ඔබ සලස්මිෂ්ඨ වේවා, ඔබ කැමැත්ත කරනු ලැබේවා, ඔබ නාමයේ උසස් වේවා. යේසුස් වහන්සේගේ අනර්ඝ නාමයෙන් යහපත් වූ දිවි පියාණනි, ඔබ සියලු දෙනාට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කර තිබෙනවා. මේ රාත්‍රියේ නිදහස් වූ ප්‍රීතිමත් කාලයක් උනහස ඔබට දී තිබෙනවා. ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබ හැම කෙනෙකුට මේ සුභිතයි.